කතා කරන විට බොහෝ වෙලාවට අපිට මතක් වෙන ඒ කෙටි කතාවල චරිත බොහෝ දුරට එතුමාගේ සමහර ඒවා මං හිතන්නේ පුද්ගලික අත්දැකීම් වලින් ලබාපු ඒවත් කියලා හිතන්න පුළුවන්. මොකද එතුමා අපි විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාල බවට පත් වුණාට පස්සේ පාලියගොඩ තීච්ච විද්‍යාලංකාර පිරිවෙන ප්‍රාථමික අංශය දෙමටගොඩට ගෙනාවා. දෙමටගොඩ තිබුණා විද්‍යාලංකාර පිරිවෙනට අයිති මධ්‍යස්ථානයක් ධර්ම ප්‍රාසාදය කියලා. මිනිස්සු කිව්වේ ධර්ම ප්‍රසාදය කියලා. ධර්ම ප්‍රාසාදය කියලා. ඒ ස්ථානය යක්කඩුවේ නායක හාමුදුරුවෝ උසස් පෙළ දක්වා වගේ නවීන වර්ගයේම නැත්තම් පළමුවෙන්ම භික්ෂුන් වහන්සේ නමක් ඇතුළත් ශිෂ්‍යෙක් ඇතුළත් වෙන පිරිවෙනේ පන්තියේ ඉඳලා උසස් පෙළ මට්ටම දක්වා නැත්තම් ප්‍රාචීන මධ්‍යම විභාගයේ දක්වා තියෙන පන්ති ටික එහාට ගෙනිච්චා. අපිත් ඒ ගොඩට අසු වුණා. ඒ ශ්‍රී ධර්මාරාම පාර ඒ කාලේ කිව්වේ ඇල්බියන් පාර කියලා. ඒ පාරට එහා පැත්තේ ඊළඟ පාරක් තිබුණා මේ කෝපියාවත්ත පාර කියලා. ඒ කෝපියාවත්ත පන්සලේ ඒ තරම් පන්සලක් හැටියට ඒ තරම් දියුණු සාල පිරිසක් ආගමික වැඩ කරන්න එන ස්ථානයක්ම නෙමෙයි. ඒ පන්සලේ කාමර වගයක් හදලා තිබුණා තැනින් තැන ඒ කාමර කුලියට දෙනවා. විශ්වවිද්‍යාල යන ශිෂ්‍යයන් සමහර රැකියාවන් වලට යන අය ඒ කාමර කුලියට අරගෙන ඉන්නවා. මේ සුරවීර මහත්මයාත් විශ්වවිද්‍යාල යන කාලේ ඔය කාමරයක් කුලියට අරගෙන මේ බෝඩිමේ හිටිය කෙනෙක්. ඒ පන්සලේ ඒ බෝඩිමේ ඉන්න කාලේ ලියපු කතාවක් තිබුණ පන්සලේ හිටිය තලත්තානි මිනිහෙක් ගැන. තලත්තානි මිනිහෙක් ගැන එක්තරා කතාවක් කෙටි කතාවක් ඒක ඇත්ත වශයෙන්ම සත්‍යෙන්ම මේ සත්‍ය කතාවක් සම්පූර්ණයි. ඒ කතාව කියවපුවා ඉන්නවා නම් මං හිතන්නේ ඒක සීපත් වෙනකොට මෙතුමා කොච්චර මේ නිර්මාණාත්මක විදිහට මේ ඒ දේවල් තමන්ගේ පරිසරය තුළ අවට පරිසරයෙන් තමා ලබපු අත්දැකීම් පොදු අත්දැකීමක් හැටියට සමාජයට ඉදිරිපත් කරන්න. මොකද ඒ වගේ ඒ චරිත මේ තවත් අපේ සමාජයේ දකින්න ලැබෙන චරිත නමුත් ඒවා ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් මම මේ කියන්නේ මේ සුරවීර මහත්තයාව අපි දැනගත් හැටි ඒ කාලේ. ඊට පස්සෙ සුරවීර මහත්මයා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මේ ආරම්භකම කථිකාචාර්ය මුල්ම කාලේ බැඳුණු කථිකාචාර්යවරයෙක් හැටියට තමයි සුරවීර මහත්මයාගේ මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වුණත් අපි සමහර විට ප්‍රසිද්ධ දේශනවලට එතුමා විසින් පවත්වන ලද සහභාගී වෙලා තියෙනවා. ඊට පස්සේ මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධියක් කරලා සිංහල පාලි ආර්ථික විද්‍යාව කියන මේ විෂය තුනේ ඊට පස්සේ මට ඒ තුලින් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. මොකද මම මට ඒ දවස්වල ටිකක් මම හිතන්නේ අනවශ්‍ය පිස්සුවක් වගේ. විශ්වවිද්‍යාලේ අවුරුදු 4ක් ඉඳ බෑ. 3කින් උපාධිය කරලා අපිට ඒ කාලේ අනිත් අයගෙන් ලැබිච්ච විශ්වවිද්‍යාලට ආවහම අපිට වැඩි හිටීම නැත්නම් අපිට වඩා ඉදිරියෙන් ඉන්න ශිෂ්‍යෝ යම් යම් අවවාදානුශාසනා දෙනවනේ.
ඒගොල්ලෝ තමයි අපිව හසුරුවන්නේ. ඉතින් ඔය එක විෂයක් කරලා ඉවුනාට පස්සේ ඒ විෂයෙන් විතරක් මේ ඉස්කෝල පත්වීමක් ගුරු පත්වීමක් වගේ එකක් ගන්න අමාරුයි. නිසා විෂය තුනම කරලා ඉක්මනින් සාමාන්‍ය උපාධිය කරන්න කියලා පෙළඹුණා. මාව තේරිලත් තිබුණා ගෞරව උපාධියක් කරන්න. ඉතින් කොහොම නමුත් මම නැවත වරක් ගෞරව උපාධියක් කරන්න ඒ මිත්‍යාවෙන් මිදිලා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ උපවිෂය වශයෙන් සිංහල තෝරගත්ත නිසා පාලි ප්‍රධාන විෂය හැටියට සුරවීර මහත්මාගේ දේශන වලට සම්බන්ධ වෙන්න ලැබුණා. සුරවීර මහත්තයා අපිට ඉගැන්වුවේ මේ අමාවතුර ඉගැන්වුවේ. ඉතින් අපිට මං හිතන්නේ ඒක හුඟක් මතකයි. එතුමා තාම හොඳට සූදානම් වෙලා පන්තියට ඇවිල්ලා මුළු කාලයම අනම්මනම් වල්පල් කතා කරන්න නැතුව ඒ විෂය හොඳට ගෙන්නුවා. දැන් ඒ මගේ අත්දැකීම් මම මතක් කළේ එතුමාගේ ඇසුර පිළිබඳව. ඒ හැරුණාම එතුමාව පසුව එතුමාගේ සේවය ගැන අපි කතා කරන විට එතුමා ක්‍රමයෙන් කථිකාචාර්යවරයෙක් වශයෙන් ඇතුළු වෙලා සහාය මහාචාර්යවරයෙක් වශයෙන් පසුව මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වශයෙන් අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කීර්ති නාමයක් විශේෂයෙන් සිංහල අධ්‍යයන අංශයට. මම හිතන්නේ මීට කලින් මේක ප්‍රකාශ වෙන්න ඇති. එතුමා තමයි පළවෙනි වරට විශ්වවිද්‍යාලයක එතුමාගේ මූලිකත්වය තමයි ඒකට හේතු වුණේ. ලේඛකත්ව හා සංවේදන පාඨමාලාවක් ආරම්භ කරන්න. මොකද එවැනි පාඨමාලාවක් පිළිබඳව ඒ එවැනි උපාධියක් ලබා දීම පිළිබඳව වෙනත් විශ්වවිද්‍යාලයක ආදර්ශයක් තිබුණේ නැහැ. ඒ වෙන විට නිර්මාණාත්මක පැත්තකින් නිර්මාණාත්මක කෘති ඉදිරිපත් කරලා ඒවා උපාධියක්කට සුදුසු මට්ටමක් පිළි අරගෙන එවැනි උපාධි ලබා දීම. මම හිතන්නේ ඒ මුල්ම කණ්ඩායමෙන් කෙනෙක් තමයි සෝමවීර සේනානායක මහත්මයා. ඒ වගේම ඒ කාලේ අපේ එක විද්‍යාලංකාරයක පන්ති හිටිය හාමුදුරු කෙනෙක් හිටියා කෝංගස්දිනිය ආනන්ද කියලා. ඒ හාමුදුරුවොත් ග්‍රන්ථයක් මම හිතන්නේ ඒ පාඨමාලාව සඳහා ඉදිරිපත් කළා ඇ නිසා මා වීතරාගී කියලා. කෝංගස්දිනිය හාමුදුරුවෝ දැන් ඉන්නේ ප්‍රංශේ. ඔය JBP කලබල කාලේ ඒ හාමුදුරුවෝ මේට රටින් පයින් සිද්ධ වුණා. ඒ හාමුදුරුවොත් හොඳ නිර්මාණශීලී දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ වගේම ඒ පාඨමාලාව මං හිතන්නේ අපේ රටේ සංනිවේදන යෙදෙන මාධ්‍යවේදීන්ට පුවත්පත් කලාවේදීන්ට විශාල පිටිවහලක් වුණා. තමන්ගේ අත්දැකීම් එක්ක මේ තමන්ගේ වෘත්තීයමය වශයෙන් ඒ විෂය පිළිබඳ හොඳ පරිචයක් ලබා ගන්න ඒ පාඨමාලාව හරහා. ඉතාමත් අද මේ රටේ ඉන්න සමහර ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන් පුවත්පත්වල ඉන්න කර්තෘවරු මම හිතන්නේ ඒ පාඨමාලාව හදාරලා ලංකාවේ විවිධ ආයතනවල සේවය කරලා සම්භාවනාවට පත්වෙච්ච අය කියලා. මගේ මාතෘකාව සුරවීරගේ නිර්මාණාත්මක භාෂා ව්‍යවහාරය කියන එකයි. භාෂා ව්‍යවහාරය කොහොමද නිර්මාණාත්මකයි? භාෂා ව්‍යවහාරය කියන්නේ නිර්මාණාත්මක දෙයක්.
එකනේ අපි ඒ වෙලාවේ හදන්නේ දැන් අපි බෙල්ලංගල හාමුදුරුව මෙතන කතා කළේ ඒ වාක්‍ය මේ වෙලාවේ හදපේවා නැත් උදේ පාන්දර නැගිටලා හාමුදුරුව ලියාගෙන ඇවිල්ලා කිව්වා නෙමෙයි ඒ හාමුදුරුව මෙතෙන් ඇවිල්ලා මේ වෙලාවේ හැදුවේ ඒ මාත් එහෙමයි ඒ භාෂාව කියන්නේ නිර්මාණ දෙයක් පටන් ගන්නකොටම ඒ මුල් අවදියේම ඒ නිසා වාග්විද්‍යාඥ කියලා තියෙනවා අපේ ඔළුව නිකන් ජෙනරේටර් මේ මේ ජනක යන්ත්‍රයක් වගේ කියලා ඔය විදුලි බලය දෙන්නේ ජෙනරේටරකින් ආන්නේ වගේ කියලා මේ හැම මොහොතේ අපි කරන්නේ කටින් පිට කරනවා අලුත් වාක්‍යයක්. හරියට මේසිර අලුත් ව්‍යංජනයක් වාගේ. ඒ ව්‍යංජන අලුත් ව්‍යංජනයක්. අද හදු පරිප්පු. ඒ ව්‍යංජනේ රහ වුණාට ඒක තියෙන ඔක්කොම දේවල් පරණ ඒවා. පරිප්පු එක රහ වුණාට ඒකේ තියෙන පරිප්පු ඒ තුන පහයි කුළු බඩි ඔක්කොම පරණ ඒවා. ඒ පරණ ඒවා හැදුව අලුත් මේ පරිප්පු මාළුවක්. හොඳ පරිප්පුවක්. ඒ වගේ භාෂාවෙ වෙන්න තේමයි දැන් අපි හාමුදුරුව කතා කරමු හැම වාක්‍යෙකම මේ මොහොතේ අලුතින් හදපු වාක්‍යයක් මේ පිට උනේ. හැබැයි ඒ සඳහා දෙන ශබ්ද කවුරුත් දන්නවා. පදත් කවුරුත් දන්නවා. හැබැයි ඒ පද ඔය විදිහට ගලපලා කවුරු කිව්වේ නේද කලින්. ඒත් භාෂාව කියන්නේම නිර්මාණාත්මක දෙයක්. හොඳ උදාහරණ තමයි අපි മന്ത്രിවරේ පහුවිදා දියුර පිටිපැදිකු කතාව. එහෙම කියන්න හිතාගෙන ගියේ නැහැ. හැබැයි දිසා ලේකම්වරයකින් අති දැන හෝ නොදැන හෝ අර මේ මේ මොබයිල් එක මේ කටහුණාම වන අලුත් වාක්‍ය. වචන අපිට හුරු වුණාද ඒවා කලින් කියලා නැහැ. එතුමා කිව්ලත් නැහැ ඒවා කලින්. ඒ උත්තර වශයෙන් ඒ ලේකම්වරය හිම කිව්ලත් නැහැ කලින්. ඒ මොහොතේ මේ දෙන වාක්‍ය හදාගත්තා. අපිට ශක්තිය තමයි මිනිස්සුන්ට තියෙන ශක්තියක් සතුන නැති ඕන වෙලාවක අපට කියන්න ඕනම දෙයක් කියන්න ශක්තතාවක් තියෙනවා අපේ ඔළුවේ ඇතුලේ. මේක ජනක යන්ත්‍රයක් වගේ. දැන් මං කරන්නේ ඒකමයි. දැන් මගේ මේ ජනක යන්ත්‍රෙන් එනවා ශබ්ද එළියට. ඔබට තේරෙනවා. භාෂාව කියන්නේම ශක්තතාවක්. නිර්මාණාත්මක ශක්තතාවක්. ඒ පළවෙනි එක. දෙවෙනි තමයි සාහිත්‍ය කරන නිර්මාණය. සාහිත්‍ය කරා ඊට එහා යනවා. අපි සාමාන්‍ය ඉදිරියට දේවල් කිව්වට සාහිත්‍ය කරා එහා ඊට එහා යනවා. කවිය බොහොම එහාට යනවා. ඒක අපූර්ව වාක්‍ය වෙනවා. නවකතාකරු වශයෙන් සුරේ මහත්තයා අන්නේ හපඟම කළා. විශේෂයෙන් මගේ හිතගත් එකක් තමයි ඔය හෙයියම් මාරුව කියන නවකතාව. ඒ හෙයියම් මාරුව ලිවීමට ඉදමතු භාෂාව ලේඛන විවහාරය වගේම භාෂණ විවහාරය හරි අපූර්වයි. ඒ නිසා සාමාන්‍ය කෙනෙක් කියන්න පුළුවන් නවකතා දිහා බලලා දැන් ඉදමක ලේක දෙයක් තමයි මම ලිව ලිපි එතුමගේ උපහාර කර ලිපිකු දියොමය ගැන අපි කටවහර නැත් ජනවහර විනිවිද දැකපු මුල්ම මහාචාර්ය සයිදර එතුමා මේක අධ්‍යයනය කරලා මගේ ලිව්වේ දැන් අපි කවුරු දන්නවනේ සිංහල අකුරු අද තියෙනවා මහා ප්‍රාණ අකුරු තියෙනවා අකුරු තිබුණාට ශබ්ද කරන්නේ නැහැ අපි තිබුණාට ඛනිජ තෙල් සංස්ථාව කියන්නේ නැහැ. හැබැයි තියෙන්නේ මහ ප්‍රාණ කයන්නේ මහ ප්‍රාණ තැන තමයි. නැද්ද? ඛනිජ ලියන්නේ මහ ප්‍රාණ කයන්නේ සංස්ථාවේ මහ ප්‍රාණ තැනක තියෙනවා. ඒකට කවුද කියන්නේ? ඛනිජ සංස්ථාව කියලා. පාලි නම් කියන්නේ නැහැ අපි හඳුන්නේ. සිංහල කියන්නේ අපි කියන්නේ ඛනිජ සංස්ථාව. ඒ වුණාට ඒ කතාවේ මේ ලී නැති මහ ප්‍රාණ කතාවේ තියෙනවා අපි. තරහ කියන්නේ කට කට කවුද යකෝ කියලා කියනවා. ඉපදෙ මං ගත්තේ කවුද කවුද යකෝ නේ ඒ කතාවේ නෑ ලිවේ නෑ ඒ උනාට එතුමා ඒක ගැන පෙන්නන්නේ මේ මේ උද්වේගයෙන් කතා කරන්නේ මේ චරිතය තරහින් කතා කරන්නේ ඒ නිසා ඒ තැන්වල එතුමා ලිව කැමැත්ත මේ මහා ප්‍රාණ දාලා අන්න ඒ වගේ දේවල් කළා එතුමා දැන් මාළඟේ උදාහරණ කීපයක් තියෙනවා තරහ කියලා කියන කට කට කියලා කට වහ ගන්න කියනවා හිතපේතෝ කන්න කියනවා මහා ප්‍රාණ කයරෙන් තියෙන කන්න කියලා ඒ කියන්නේ පෙන්නන්නේ මේ තරහට කියන්නේ හිතපේතෝ කන්න කියලා කවුද යකෝ කියලා තියෙනවා කවුද මහා ප්‍රාණ කයන්නේ යකෝ මහා ප්‍රාණ කයන්නේ දැන් මේ අක්ෂරින් වැරද්ද එහෙම නෙමෙයි මේවා මේ තමයි කතා විහරදීන හැබැයි ස්වරූපය ඒ වගේ තියෙනවා ඥාන නේනෝ හරියට කතාවට බලා ගඤ්ඤංකෝ අරුර දෙඤ්ඤං ගිහින් එඤ්ඤං
එහෙමද කියන්නේ ගම්පලත වෙන්න පුළුවන්. විඥාන කියනවා. කතාවට මේ මෙහෙ නැහැ. දකුණේ තුව නැහැ. ඒ වගේ එතුමා ඉතා සාවධානව කතා විවරයේ විග්‍රහ කරලා ඒ ගත මේ චරිත වලට හිය අමාරුයි. ඒ විදිය හරි හපංමක් කළා. ලියන්න ගියාමත් ලේකෙද්දි එහෙමත් දෙයක් එකක් තියෙනවා. අඩසඳ පොල්ගස් අතරින් ඉස්තෝපටි එබිකම් කරයි. සාමාන්‍ය එබිකම් කරන මිනිස්සුනේ කවුරු එබිකම් කරනවා. දැන් මේ මොකද වෙන්නේ? අඩසඳ පොල්ගස් අතරින් එබිකම් කරනවා. අන්න වෙනස් කළා. සඳ එළිය වැටෙනවා කියන්නේ නැතුව සඳ එළිය එබිකම් කරනවා කියලා කිව්වා. කළු වලාවක් අවුත් සඳ එළිය ගිලගත්තේ. සඳ එළිය ගිලගත්ත බලාවක් ඇවිල්ලා. ඔහු හන්දියේ කරේ ළඟට වී කාලය මරයි. බන්නේ වදින එක කරපැහැටි කාලය ගත කරා කියන්නේ කාලය මරයි කියලා කියන ඔය වගේ එතුමා වචන එක්කලා සාමාන්‍ය අය එක් කරන්නේ නැති විදිහකට. ඒකයි නිර්මාණය. ඒක අපූර්වත්වය. සාමාන්‍ය ගලාගෙන යන ගංගාවක්නේ. නෝ සිරිගුදි මහත්තයා කිව්වේ ශිෂ්ටාචාරය ගලබසී කියලා. ඉතින් විනයචාරක ඒක වෙන්න බැරිද යන්නේ කියලා හිතලා ගලවා ඉන්නේ කියලා. කවිතේ නැති අය කිව්වා මේක හරි වැරදි වාක්‍යයක්. ගංගාවක් ගලා බැසට ශිෂ්ටාචාරය ගලවා ඉනවද කියලා. අන්න කවිත්වය. ඒ කියන්නේ ශිෂ්ටාචාරයේ ගංගාවක් වගේ. ඒ නිසා ගංගාව ගලා බහිනවා. ඒ නිසා ශිෂ්ටාචාරය ගලා පසෙ. ඒත් මගේ ඉකිබිඳි වීණාව කියලා. වීණාව ඉකිබිඳින්නේ නැහැ. ඇයි ඉකිබිඳි වීණාව කිව්වා? එහෙම නැත්නම් කියනවා නිදි කිරයි ලයිට් කනුව කියලා. ලයිට් සාමාන්‍ය නිදි කිරන ලයිට් කනුව නෙමෙයි විභාගෙට පාඩම් කරන අය. නමුත් නිදි කිරන ලයිට් කනුව කියන්නේ තිර පාළු කියන ඔය වගේ. සාහිත්‍ය දරය කියන්නේ භාෂාවේ දෙවන නිර්මාණය කරන එක නා. ඵල අපි හැමදේම නිර්මාණය කරනවා. ඔබයි මම හැමදේම කතා කරනකොට මේ වගේ. ඊළඟට යනවා අර විශේෂ අවස්ථාවට සාහිත්‍ය දරයක් හැටියට කලින් නොකියු දෙයක් කියන්න. නොකියු වාක්‍යයක් කියනවා නේ කලින් නොකියු අදහසක් දෙන්න. අන්න ඒක ඉතාම අගේට සුරේ මහත්තයා කළා. ඒ නිසා එතුමා අද අපි සිහිපත් කරන්නේ සිංහල සාහිත්‍යයට නව අත්දැකීමක් එක්කල සාහිත්‍යයක හැටියට. එතුමාට අපි මම ඉදත් ගරු කළා. අදත් ගරු කරනවා. එතුමා ළඟ තිබුණේ එතුමා රඟපෑ එක භූමිකාවක් තරම් නෙමෙයි. මම දැනගත්තේ ගුරුවරයෙක් හැටියට. පස්සේ මහාචාර්යවරයෙක් වුණා. අලුත් දේවල් නොයේ දේවල් කළා. ඔය අපි හඳුකේ වගේ මේ ලේකත් පාඨමාලාව පටන් ගත්තේ. එතුමාට හමුණා ඇමරිකාවෙන් ශිෂ්‍යත්වය අයෝවා විශ්වවිද්‍යාලයට යන්න ක්‍රියේටිව් රයිටින් ගැන ඉගෙන ගන්න ඇවිල්ලා ආරම්භ කළා ජපාන විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක ලේකත් පාඨමාලාව. ඒ අලුත් දෙයක්. එතුමා මහාචාර්ය හැටියට කළා ඔක්කොම පරිශ්‍රය. මම එතුමා සිංහලෙන් ලිව්වා, ඉංග්‍රීසියෙන් ලිව්වා, භාෂා දෙකෙන් හොඳට ලිව්වා. ඒ නිසා මහාචාර්ය වශයෙන් ඒ කාර්යය ඉටු කරන අතරම හොඳ සාහිත්‍ය දර හැටියට කෙටි කතා නවකතා ලිව්වා. හොඳ පරිශ්‍රය හැටියට විද්‍යෝදේ සංග්‍රහවට රාජකීය ආශ්‍රය සංග්‍රහ නොයෙ ලිපි ලිව්වා. ඒ අතින් එතුමා ඒ ජීවිත කාලය තුලදී අංග පරිපූර්ණ පුරුෂ හැටියට වැඩ කළා. ඔය කෝවකලත් අන්තිමට එතුමා හොඳ කල්යනා මිත්‍රයෙක්. අර මුලදී ශිෂ්‍යෙක් වුණාට එතුමා අපි ආශ්‍රය කළේ ඒ සම්බන්ධ නෙවෙයි හොඳ යාළුවෙක් හැටියට. අපි hina වුණා හරියට. කතා බහ කළා හරියට. ඒ නිසා අද මම සතුටුයි. එතුමාට මේ උපහාර දක්වන අවස්ථාවේදී මටත් ආරාධනා කිරගන්නවා.